යුද්ධය උත්සන්න කාලේ හැම පවුලකින්ම එක ළමෙක් LTTE සංවිධානයට බැඳෙන්න ඕනේ කියලා නීතියක් පැනෙව්වා. අපේ අයියව බලහත්කාරයෙන් කුදලාගෙන ගියා. එතකොට අයියා යාපනයේ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යෙක්. ඒ සිද්ධිය වාවා ගන්න බැරිව අසනීප වෙලා ටික දවසකින් අපේ අම්මා මැරුණා. හරියට මීට අවුරුද්දකට පස්සේ මෝටාර් ප්‍රහාරයකට අහුවෙලා අයියත් මැරුණා. මෙතන තමයි අයියාගේ දේහය තැන්පත් කරලා තිබුණේ. මෙතන ඉන්නකොට මට මහා මල පාළුවක් දැනෙනවා. ඒ කාලේ මම නර්තන ශිල්පියෙක්. යුද්ධ කාලෙම මං කළේ තැලුණු සිත් සුවපත් කරන්නට නටන එක. මම සංවිධානයට දරුවන් බඳවා ගන්නට පැවැත් වූ රැවටීමේ කඳුරුවල නටලා තියෙනවා. පුහුණුවෙන් පසු විසිරයාමේ පෙළපාලිවලත් නටලා තියෙනවා. මම මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග ප්‍රභාකරන් අයියා පැවැත් වූ අවසන් භෝජන සංග්‍රහයන් තුනකදී නටලා තියෙනවා. තම් තක්ක ඡම් තක්ක බින්නි දක්කුන් තදි කෙට්ට තක්ක තක් ඡම්.